මොකද කියන්නේ? සිතක් තියෙනවා කියලා මං කිව්වනේ. සමහර වෙලාවට මේ ළඟින් හිටපු හුඟක් අය දුරස් වෙද්දී අපිට හුව මතක් වෙනවා. තවත් ළඟ වෙනවනේ. දුරස් වෙනවා. හිතනකොට හිතේ රජ වෙනවා. ඔටුන්නක් දාලා අපි රජ කරව ගන්නවා. එහෙම රජෙක් වගේ කෙනෙක්ට අපි ආරාධනා කරා අපේ මැදිරියට. සංගීත ලෝකයේ ඔහු මේ කිරුළ දරා සිටින්න සුදුසු කෙනෙක්. සංගීත ලෝකේ සමහර වෙලාවට කොහේ හරි යනකොට ඔලුවට වැටෙන උටුනුත් තියෙනවා. හැබැයි මේක එහෙම උටුන්නක් නෙවෙයි. තමන් බොහෝ දුක් මහන්සියෙන් උපයාගත් දැනුමෙන් ඔලුවට දාගත් උටුන්නක්. ඔහු 80 දශකයේ ආරම්භ කරපු 7 Up සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා. ලංකාවේ ඉපැරණිම සංගීත ප්‍රසංග මතකයේ තියෙන්නේ නන්දන වින්දන කියන වැඩසටහන. එතකොට නන්දන වින්දන වැඩසටහනේ සිට රූපවාහිනී එදා ආරම්භ කරපු මේ වැඩසටහනේ ඉඳලා බොහෝ කාලයක් සියලු වැඩසටහන් ආවරණය කරමින් කීබෝඩ් වාදනය කරපු අදටත් YouTube එකේ තියෙන ලස්සන දිග ෂර්ට් ඇඳලා කොණ්ඩෙ මෙතනට ආවලා. ඔහු තමයි බොහොම ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොළමුල්ල. ආයුෂ බොහෝ වේවා. ගුඩ් මෝර්නින්. අයියේ මේ වයසට යන්නේ නැද්දයි? ඒක බොද අයියේ ටී එකක් උඩ ලැජ්ජ හිතුනවා වගේ නේද? එහෙම ඇහුවාම අයියගේ එහෙම තමයි. හදවත ලස්සන අය වියපත් වෙන්නේ නැහැ අසංගමයට ගොමත්මාව පෙන්නේ පොඩ්ඩක් ඒ විදිහට වෙන්නදී. ඒකට මම පසුව ඒකට සලකනවා. අයියේ දැන් නිලන්ති හුඟක් අය මේ සංගීතයට තමන් විවිධ ක්ෂේත්‍රවලට එන්නේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවනේ. එහෙම කෙනෙකුට ආදරය කරලා එහෙම කෙනෙකුට කැමති වෙලා මොකක් හරි හේතුවක් තියෙනවා. දැන් තාත්තා සියලු සංගීත භාණ්ඩ ගෙදර ගෙනලා තිබ්බහම 7 දෙනෙක් ඉන්න පවුලක 6 වෙනියා මේ ඔකෝ මතපත ගානක අහන්න දෙයක් නෙවෙයි. හැබැයි AAD දාවතී කියන ගුවන් විදුලියේ බොහොම ආදරණීය සුවිශේෂ ජනගී ගායිකාවගේ පුතා වුණාම ඒක දෙගුණ තෙගුණ වෙලා ඒ හැකියාව එළියට එනවා. එහෙමද? අම්මගෙන් තමයි මං ඉඳන්නේ අපිට ගොඩක් එන්න ඇත්තේ. අම්මගේ ජාන වලින් වෙන්න ඇති. තාත්තා ඉතින් ඒකට ලොකු උදව්වක් කළා. ඉතින් අපිට පොඩි කාලේ නම් සංගීත භාණ්ඩ හැමදේම ගෙනත් දීලා. ඉතින් ඔය ඇසුරේ ඉන්නකොට ඇත්තටම මේ එන එක පුදුමයක් නෙමෙයි නේද? අම්මා පහුගිය කාලේ ජීවිතෙන් සමු ගත්තා. හැබැයි ඇය පිළිබඳ මතකේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඇය ගැයූ බොහෝ ගීත ගුවන්විදුලියේ පවා තියෙනවා. ඇය වෙනුවෙන් ඔහු ගැයූ ගීතයකින් මේ සියල්ල ආරම්භ කරොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඇය තමයි ඔබේ ජීවය, ඔබේ ශක්තිය, ඔබේ ආලෝකය, ඔබේ ගමනේ මුල් ගුරුවරයා. ඔව්. අම්මගේ අම්මා ජනගී ගායිකාවක්. ඉතින් මේ අම්මට මං එක ගීතයක් නම් මේ ගීතේ හදපු වෙලාවෙම මං ගිහින් පෙන්නවා. පෙන්වාම අම්මා ඉතින් ආසයි තමයි. මොකද ඒක ජනගී ආරයකට ළඟින් යන ගීතයක් හින්දා ඒ ගීතේ ඉතින් කිව්ව ගමන් අම්මා කිව්වා මේක ලස්සනයි කියලා. අම්මා සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ ලේසියෙන්. ඉතින් අර ලොකු මේකට නෙමෙයි. නමුත් අර අම්මට මම පෙන්වන්නෙත් නැහැ. ඒක ගොඩක් අම්මලා ගෙදර අය වුණත් වැඩි දන්නෙත් නැහැ. මම කැසට් එකක් කරනවද කියලාවත් දන්නේ නැහැ. මම 6 වෙනියානේ. ඉතින් වැඩි ගණන් ගන්නෙත් නැහැ මේ. බාලයන්. ඔව්. අයියලා අක්කලා ඊට වඩා මට වැඩි ගොඩක් උඩින් හිටියා එතකොට. ඉතින් අම්මගේ අම්මට තමයි ඔය ඉස්සෙල්ලාම ඔය ගීතේ කිම්බෙන්නේ මේ ගත බබලයි කියන ගීතේ. ඒ ගීතේ පොඩි කොටසක් කියමු නේද? පොඩි කොටසක් කියමු නේද? අම්මා මතක් කරලා මේ සිහිපත් කරලා මයික් එක පොඩ්ඩක් ලං කරගෙන. ඒවා කියන්න ඕනේ නැහැ ඉතින් නේ අපි. ඒවා ඉතින් නිතින් ගත බබලයි රන්වන් රන් වැලසේ. වත බබලයි රන්වන් කුන් සඳසේ. නිතු බබලයි රන්තරු යුවලසේ. සිත බැඳුනයි මල් කැකුලිට රහසේ. මවගෙන් ගීතයට
කලාවට එහෙම උරුමය ලැබෙද්දී පියා දක්ෂ ව්‍යාපාරිකයෙක් විදිහට පියාගෙනුත් ඔබට ලැබෙනවා ව්‍යාපාර ඥානය ඔබට ලැබෙනවා. දැන් අද ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට වෙනම පැතිකඩක්කට යනවා. මගේ පොඩි කාලේ නම් ව්‍යාපාරවලට යන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. නමුත් අපි මේ ඊයේම සංගීතයේ පැත්තට තමයි ගියේ. අපි මේ ව්‍යාපාරවලට යන්න ලොකු අදහසක් තිබුණේ නැහැ. නමුත් අර ඒක වකවානුවේ අපි ආපු කාලේ අපි 90 දශකයේ මේ මාව ජනප්‍රිය වෙච්ච වෙලාවේ සංගීත ප්‍රසංග ගොඩාක් තිබුණා. ඇත්තටම මේ ගොඩාක් තිබුණා මේ රටේ. ඊට පස්සේ අර කලබල කාලයක් ආපු වෙලාවේ ගෙදරිනුත් කිව්වා මේක විතරක් නෙමෙයි තව මොන හරි පැත්තක් බලන්න කියලා. දැන් මේ සියලු දේ නවතින්න සංගීතේ පටන් ගත්ත තැන 80 දශකයේ තමයි මේ අයියා හොඳ තබ්ලා වාදකයෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ. ඉතින් තරුණ සේවා සභාවේ තව 5 දිනක් එක්ක මේ මල්ලි කොහොමද කරට කර හැපිලා පොඩි කාලයක් ඇතුළත කීබෝඩ් එකෙන් මේ වැඩ ටික ඔක්කොම දාන්න පසුබිම හැදුනේ 7 නම්. ඇත්තටම මම මේ සංගීත කාමරේ ඉතින් අපේ ඉස්කෝලේ හොඳ සමාජිකයෙක්. ඉතින් මේ මොකද සර් මොවමාරි ගහලා ගහනවා කියන විශ්වාසයක් තිබුණා සර්ට. ඉතින් අයියා තරුණ සේවා සභාවෙන් අයින් වෙනකොට ඒ 5 දිනක් එක්ක ඇවිල්ලා මේ කතා කරන්නේ රාජ්‍ය අයියා ගැනද? නෑ පද්මප්‍රිය දොළමල්ල. පද්මප්‍රිය. මට රාජ්‍ය අයියා බොහොම එයත් හරිම ලස්සන ගායකයෙක්. එයත් බෑන්ඩ් එකේ හිටිය අයියා. ඉතින් තරුණ සේවා සභාවෙන් එයා 5 දිනක් එක්ක ආවිල්ලා මේ ප්‍රැක්ටිස් කරනකොට මම තමයි කීබෝඩ් වාදකයා. මම තමයි පොඩිම. ඒගොල්ලෝ ඇත්තටම මට වැඩිය ඒ වෙනකොට ඒගොල්ලෝ ගොඩක් ඉගෙනගෙන තිබුණා මියුසික් ගැන. තමුසු සභාව හොඳ දෙනවනේ අමුතු කාලේ. ඉතින් කොහොම හරි මට ලොකු කාලයක් ගියේ නැහැ ඒගොල්ලන්ගේ ස්ටෙප් එකට එන්න. ඉතින් අර කොහොමත් අර උසස් මේ දැනුමක් තියෙන අය ආශ්‍රය කරපම කොහොමත් පොඩ්ඩක් විතර යන ගතියක් තියෙනවනේ හරියට ගියොත්. ඒ වගේ පොඩ්ඩක් උඩට ගාවා. ඉතින් එතකොට දැන් මේ ඒ දවස්වල ජනප්‍රිය වැඩසටහන් නන්දන වින්දන දැන් ඒව වාදනය කරපු කාලේ ඒ යුගය මං හිතන්නේ අමතක කරන්න බෑ. අමතක වෙන්නේ නැහැ ඇත්තටම. මොකද මේ නන්දන වින්දනේ සියල්ල මේ කරපු වගකීතු නිලධාරියා ජයශ්‍රී මහත්මයා වර්තමානයේ වෙනකොට සියත ටීවී නාලිකාවත් එක්ක ජයශ්‍රී විජයරත්න මහත්මයා කටයුතු කරනවා. ඉතින් ඒකත් මතකයත් එක්ක මේ සියල්ල එකට සම්බන්ධ වෙනවා. ඇත්ත ඒ කියන්නේ නන්දනින්දන වගේ ප්‍රෝග්‍රෑම් එකක් දෙන්නේ හොඳම බෑන්ඩ්ස් වල විතරයි ඒ දවස්වල. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. අදට වුණත් ඒ දවස් ටිකේ ගාව බෑන්ඩ්ස් මම හිතන්නේ පොඩි ස්වල්ප කොඩක් කොටාසක් තියෙන්නේ. ඉතින් අපි අභිවාදන වාසුලිය මහත්මයාට නිරංජන සර්ජනී අපේ ගායිකාවටයි මේ අපි බැක් කළා. එකපාරයි මේ සංගීත සැපුවේ එදාම මට ඩේට් එක දීලා ආවා මෙදාට එල්ල රූපහානි සම හම්බ වෙන්න ප්‍රෝග්‍රෑම් එක දෙනවා කියලා. කෙලින්ම එදාම ඉතින් ලංකාවේ හොඳම ආටිස් ලෙවල් එකේ රත්නායකගේ ඉඳන් හොඳම ආටිස්ට් ටික දීලා ප්‍රෝග්‍රෑම් එකක් දුන්නා. ඒ විදිහ මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ එක සංගීත කණ්ඩායමක් තියෙන්න ඇති වුණා. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම. සන්ෆ්ලවර් තමයි අපිට ඉස්සෙල්ලා ගහලා තිබුණේ. ඊළඟට අපි තමයි 7 නම්. අපි තමයි. හැබැයි මේ සංගීත කණ්ඩායමේ සුවිශේෂ තැනක් තමයි මේ නන් ස්ටොප් රැල්ලත් එක්ක 7 අප් සංගීත පහස. මේ පහසම නේද සංගීත කණ්ඩායමේ අවසානයේ උදා කරේ. ඒ කියන්නේ අර සිතක් තියෙනවා පොඩි ගීතයක කොටසක් ගැනීමත් එක්ක අර කැසට් නිෂ්පාදකවරයා සින්දු කියන්න ආරාධනා කරා. අපි නන් ස්ටොප් එක ගැන කියපු ඉස්සර. ඔව් නන් ස්ටොප් එක ඒ නන් ස්ටොප් රැල්ලක් ආවනේ ලංකාවේ. ඔය ආපෙලාවේ නන් ස්ටොප් රැල්ලට මේ අපේ බෑන්ඩ් එකෙන් අපි ගැහුවා සංගීත පහස කියලා. 7 අප් සංගීත පහස කියලා. ඕකට සන්ෂයින් රජසැපල් සන්ෆ්ලවර් සලාදේ ඒවත් එක්ක. ඒව අතරතුර තමයි ආවේ. ඉතින් අපි ගහන ලාවේ මේ මගේ ගීතේක ඔය ඛණ්ඩ දෙකක් මං හදලා ඉවරලා තිබුණේ. එයා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ලඳක් සොයනවා සිත ලඳක් සොයනවා කියන ගීතේ ඛණ්ඩ දෙක විතරක් තිබුණා. පසුව මට ඒක ෆිල් කරලා දුන්නා ළඟ කෙනෙක්. ඒක ඒ නන් ස්ටොප් එකට දැම්මට පස්සේ තමයි
නිෂ්පාදකතුමා කිව්වේ ඔයාගෙම කැසට් පටයක් මට කරන්න ආසයි කියලා. ඒ අනුව තමයි 92 92 මැද භාගයේදී මලක් පියෝබ නමින් පළවෙනි කැසට් පටේ එන්නේ. ඒ කවරෙත් තාම මතකයි මට මේ කියලා පෙන්වන්න විදියන්නේ. අපි මේ කොහොම වුණත් 7up සංගීත පහසේ ඉඳලා ලොකු ගමනක් ආවනේ. අපි දැන් විඳින්න හදන්නේ මේ මේ ඉන්ද්‍රජිත් දොළමුල්ල පහස. ඒ කියන්නේ ඔබේ ගීත කීපයක් එකතු කරලා හදපු පොඩි වැලක් තියෙනවා. අපි ඒක අහමු. හරි මාසයි. ඊළඟ අපේ විදායක නිෂ්පාදකතුමාගේ දැඩි ඉල්ලීමක් තියෙනවා ඒක. අමතකයි දැන්නේ ඒක වැඩි. සඳලුතලේ ඔබයි මමයි අහසයි පොළොවයි සිතරයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ විපුණු මලයි කඳුලයි සුසුමයි පෙරදාපවෙන් කෙරුණයි සෙනෙහස විඳුණයි ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උනොසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැයේ ඔබ එක්ක තව අයෙකුගේ දුරුලේ දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා මතක නැති කරගන්න සිතුවිට සිතේ රජ වෙනවා සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙදම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් දැරුවා දරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාලේ ඇයිලත් ඇවෙන්නේ සිනාවේ යන්නේ දරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාලේ ඇයිලත් ඇවෙන්නේ සිනාවේ යන්නේ ආදර සිතක් තියෙනවා ළඟක් සොයනවා ඒ සිත ළඟක් සොයනවා මෙතින් බලනවා ලස්සන රටම වෙනවා මෙතඟ කතාවේ මිදිඟුවක් දකිනවා සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන ගන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනා වෙන්න සිනේ හදවත් රහසේ වැළපෙන අතරේ සමුගමු කඳුළු පුරා ඔබේ සුවඳ මා අතහැර නොමයයි යලි මුණ ගැහෙන තුරා සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනා වෙන්න සෙනෙහෙන් මේක දැන් කියනකොට ගෙවල් වල ඉන්න අයට හිතන දෙයක් මම කියන්න මේකත් තියාගෙන මේකත් තියාගෙන මේකත් එයාගේ මේකත් එයාගේනේ ඔක්කොම ජනප්‍රියයි දැන් සමහර වෙලාවට අද කාලේ තියෙන ප්‍රශ්නයක් මේක මේ තරහකටවත් වෛරයකටවත් එහෙම කියන දෙයක් නෙමෙයි සමහර ලාවට කියන්න ආවහම ප්‍රසංගයකට ඔරිජිනල්ස් කීයක් තියෙනවද කියලා අහුවාම මගේ එකයි අරයාගේ අරක කියනවා මෙයාගේ මේක කියනවා ජෝතිපාල මහත්මයාගේ කියනවා කියලා එහෙම තමයි මේව කරන්නේ හැබැයි ඒ එක සින්දුවෙන්ම ගොඩ යන්න බෑනේ දැන් මෙහෙම ගීත ගණනාවක් හදාගෙන ඇවිල්ලා සංගීත ලෝකේ පෝලිමක් තියෙනවා සින්දු ඔබ හදපු
දැන් ඔක්කොම ටික කියලා වුණාට පස්සේ දැන් කොතනින් ආයි ඊළඟ සින්දු අහන්නද කියලා පොඩි එහෙම ප්‍රශ්නයක් එනවා. හැබැයි මේ විවිධ මාතෘකායට තේ කවුරු සින්දු ලිව්වද මේ ඔක්කොම ඔබ තමයි නිර්මාණය කරන්නේ. ගිටාර් ගහන්න ඉගෙන ගත්ත කොයි කාලේ සිදු දැන් සංගීත කණ්ඩායමේ කීබෝඩ් ගහන්නේ. දැන් අද ගිටාර් ගහන්නේ. දැන් බලන්න නිකන් අවුල් වෙනවනේ. පොඩි කාලේ දැන් අර මේ මම අර කිව්වාගේ තාත්තා ගෙනාපු මේ සංගීත භාණ්ඩත් ඇසුරු කරලා ඉතින් ඉබේම එනවා තමයි. ඉතින් ඒ එක්කම අර අර සංගීත කණ්ඩායමේ මගේ හිටිය හොඳ දැන් ගිටාර් ගහන ගිටාර් ප්ලේ කරන මේ තුන් දෙනා රිදම් බේස් ලීඩ්නේ ගහන ඒ තුන් දෙනා ගත්තොත් තුන් දෙනාම හොඳම මේ හොඳටම ඉගෙන ගත්ත හොඳම මේ ප්ලේයර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ගෙන් මා ලොකු දැනුමක් ගත්ත හැකි. ඒගොල්ලන්ගේ නම් එහෙම කියමු. ඇත්තම ලීඩ් ගේ සරත් ධර්මදාස ජූඩ් සොයිසා තමයි බේස් ගිටාරිස්ට් අපේ උටයි දැන් ක්ලෝඩ් සොයිසා මේ මේ Facebook එකේ තමයි මේ දවස්වල වැඩි හරියක්ම ඉන්නේ. ඔව් පුදුම දක්ෂයෙක් ඇත්තම මේ ක්ලෝඩ් සොයිසා මහත්මයාගේ පුත්‍රයා. ඔව් නිමල් ජයකොඩි කියන දැන් නම් කතිකාචාර්යවරයෙක් ඔහු මේ ඔහු තමයි අර සනන්දන්සිරි මහත්මයාගේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ මියුසික් කළේ. දැන් මේ අසංග මේ වාදකයා කොහොමද ගායකයා වුණේ කියන කතාවත් අපි දැනගන්න කැමතියි. ඇත්තටම ගායකෙක් වුණේ මේ ලොකු එම්මක් තියාන මේ දඩිබිලිග කොහොම හරි වෙනවා එහෙම තියෙතේ තියාන ගිය කෙනෙක් නෙමෙයි මම. මම වාදනයට තමයි කැඩි ගොඩක් කැමති. අර සංගීත පහසෙන් අර ලැබුණු සිතක් තියනවා කියන ගීතේ කණ්ඩ දෙක කියලා මේ නිෂ්පාදකරයා කියපු දෙයින් තමයි මම ගායකෙක් වුණේ. එයා මට මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. තියලකෝ එයා වාගේ හඬින් කැසට් පටයක් කරමු අපි කියලා තමයි ඔහු තමයි මට මේ කිව්වේ. ඒ කියන්නේ ඒ දවස්වල අපි ආපු දවස්වල 90 දශකයේ තියෙන හොඳම හිට්ම කැසට්ස් එකේ ඉන කාලේ හොඳම ගායක ටික අදටත් ඉන්න ගායක ටික සමුගන්නේ නෑ අර එළියට බහින කාලේ කලෙලි බහින කාලේ ඉඳන් හැමෝම ආත්මගේ දී තමරා ඒවා එළියට ආපු කාලේ ඔය අස තමයි මගේ ගුරුතුලක මහත්මයාගෙත් දිගන්තේ එහෙම මේ බඹර පහසෙන් පස්සේ දිගන්තේ එහෙමත් මේ එළිය දකින කාලේ. එතකොට දැන් ඕනි කෙනෙකුට බලන් ඉන්න හිතෙනවා නිලන්ති ඔබට වගේම මට වගේම දැන් සිතක් තියෙනවා තමන්ගේ සින්දු කියන්න කලින් මොනවද කියන්න ඇත්තේ බෑන්ඩ් එකේ කියන. ඇත්තටම මේ මේ අපි මේ පොඩි කාලේ නම් අපි ඇසුරු කරේ ඇත්තටම මේ හොඳ ගීත. ඒක දැන් නෑ කියන්නේ හරි අපරාධයක් මේ අලුත් පරම්පරාවට. ඒ කියන්නේ රත්නායක මහත්මයාගේ සනත්නන්සිරි මහත්මයාගේ ඩබ්ලිව් අමරදේව චෝරින්ගේ ඒ වගේ ලස්සන ගීත නන්දා මාලිනීගේ ඒ ගීත තමයි අපිට හැමදාම ඇහුනේ. දැන් ඉන්න අයට ටිකක් ඇහෙන අඩුයි නේද? ඇත්තටම ඒක ලොකු මේ ලොකු අඩුපාඩුවක්. ඒ කියන්නේ ඒ අඩුපාඩුව අපි වචනවලට පෙරලා නැතුව ඔබේ හඬට පෙරලලා ඒ ගීතේක කොටසක් ගැයුවොත් මං හිතන්නේ ආයිත් අපේ ඒ රසය හොයාගෙන යන්න හිතනවා හුඟක් අය. ඔබ කැමැතිම ගීතයක් ඔබේ නොවන ඔබ කැමැතිම ගීතයක් ඒ කාලේ නන් ස්ටොප් වලට එහෙම කියපු මයික් එක පොඩ්ඩක් ලං කරගෙනම කියමු. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වචන වල පොඩි කේස් එකක් තියෙනවා. ඒක තමයි පොඩි ගැලක් කියන්න. ඒ වචන අසංග මතක් කරලා. අඳුර විඳින්නට රැළක් තවලු ලන්තරුම් නිවලා තිනිරේ තිර කල අරුණෙහි විඳ හැර ඉරු තව දවසක් ගිනෙබිල්ලා අඳුර විඳින්නට වැඩක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරේ තිර කල අරුණෙහි විඳ හැර හිරු තව දවසක් ගිනෙබිල්ලා හිරු තව දවසක් ගිනෙබිල්ලා. දැන් ඔබ කිව්වා ඔබ අහපු ගීත ගොන්නේ තව නම් කීපයක්. මහාචාර්ය සංගීතපති සනත් නන්දසිරි, පණ්ඩිත අමරදේවයන්,
නන්දා මාලනී. දැන් නන්දා මාලනී වගේ කෙනෙක්ගේ ගීත අද සමහර වෙලාවට කියන අර කාන්තා හඬ යොදලා විකෘති කරලා එහෙම නැතුව ඔබේ හඬින් පොඩි කොටසක් අහන්න කැමති වෙලා හොඳයි දයි ගෑලක් කියමු මම අපි පොඩි කාලේ නම් ඇසුරු කරපු ගීත මේවා ලස්සන ගීත ඉතින් මේ ආසයි කියන්නේ නමුත් සූදානම් වෙන්න තියෙන නමුත් ඉතින් එහෙමත් හොඳයි කියලා හිතන නමුත් ඉතින් කන්නේ ඔයගේ වැඩ නේද දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රියයානේ ඔබ සුරකින් බැතින් දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රියයානේ ඔබ සුරකින් බැතින් ප්‍රියයානේ ඉතිරි ටිකත් එහෙමම ගායනා කරා නම් කියලා මම බලා හිටියේ. ඒක තමයි තව පොඩ්ඩක් තිබුණා නම් හොඳයි කියලා හිතනකොට තමයි ඒකේ රසය වැඩි වෙන්නේ. ඒ නිසා අර නිර්මාණයම ආයි ආයි බලන්න පුළුවන්. දැන් මේ වැඩසටහනෙන් පස්සේ YouTube එකට ගිහින් මේ ඔක්කොම බලන්න පුළුවන්. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හුඟක් වෙලාවට දැන් මේ ගීත ගණනාවක් තියෙනවනේ ජනප්‍රිය. අලුත් මොනවත් කරන්න නැද්ද වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවට උත්තර තියෙනවා අපි ගාව. අපි ගාව කියන්නේ දොළොමල්ල මහතා ගාව. ආදරය නොවේ වෙන් වීමෙත් ආදරය තිබේ ඔබ සමුගෙන ගොස් කල්ගත වුවත් මගේ සිහිනෙට නම් දුරක නොවේ හිමිවීමම මොකද්ද කියන්නේ කියලා මම කල්පනා කරා. ඔබ කල්පනා කරන්නේ හිමිවීමම ආදරේ නොවේ නේද කියලා. මේ අලුත් පරපුරට කවදාවත් වචනකින්වත් සිතුවිල්ලකින්වත් වෛර නොකරන චෝදනා නොකරන ගායකයෙක් ඔබ. අලුත් පරපුරත් එක්ක අලුත් පරපුරට සුබපතමින් ඒ පරපුරට හැදෙන්න ඉඩ දීලා ඔබත් අලුත් පරපුරට අලුත් දේවල් කරනවා කියන සිතුවිල්ල අපිට තියෙනවා. නව ගීත නිර්මාණ ගැන යමක් කියමු. ඔව් මේ ගීතයත් මා කියපු ගීතයත් අලුත් නිර්මාණයක් තාම එළිදක් කරලා නැහැ මේක. ඉරංග තල්පාවිල කියලා හොඳ ගීත පද රචකයෙක් තමයි ලිව්වේ මේ ගීතය. ඔහු මගේ රසිකයෙක්. අලුත් දේවල් කරන්න ඕන හින්දා අපිත් නව පරපුරේ අලුත් ශිල්පීන් එනවා වගේම අපිත් දෙයක් කරන්න ඕන හින්දා තමයි මේවා කරගෙන යන්නේ. ළඟදීම මේක ඇහෙන්න සලස්සනවා. කිසිම දෙයක් අත්දැකීම් නැහැ. අනිත් අයගේ අත්දැකීම් වලට ඔබ ශක්තිය වෙනවා. සමහර පසු කාලින අත්දැකීම් වලට පත් වෙන අපේ ගීතම මේ අපි අර විරාමයේ අතරතුරේ සද්දට පමණක් පිම් කරන්න. ඒක හරි ලස්සනයි. අපි විතරයිනේ රස වින්දේ. ඒ කවුද මේක ලිව්වේ? මේ ගීතේ ලිව්වේ රංගසල්පාවිද මල්ලි තමයි. සඳට පමණක් පිම් කරන්නම් සඳේ කිරණද ලං නොවි මලට පමණක් පිම් කරන්නම් මලේ සුවඳට නොවි සිතට පමණක් පිම් කරන්නම් ගතේ මිහිරට ලං නොවි නුඹට පමණක් පිම් කරන්නම් තවත් හදකට නොවි පොකුරකී මල් බොහෝ පීදුන සැවොම එක ලෙස පැති පොකුරකී මල් බොහෝ පීදුන සැවොම
සිත පියන්නම් මලේ සුවඳට ලම් නොවි මලේ සුවඳට ලං නොවි මේ අපේ අලුත් ශිල්පීන් මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට ජීවිතේට වෙනස් විදිහේ පාඩමක් ඔබ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සංගීත ලෝකෙට කිසියම් ව්‍යසනයක් ආවහම දැන් පහුගිය මාස කීපය තුළ තව මොකක් හරි ස්ථාවරයක් කකුල තව තැනක තියාගෙන ඉන්න පාවෙන්නේ නැතුව තමන්ට ජීවිතේ කරගෙන යන්න කියන පරිවිඩිය ඔබ දීපු කෙනෙක්. මේ වගේ තවත් කෙනෙකුට ශක්තියක් වෙන්න තමන්ට තමන්ගේ තියෙන තව හැකියාවන් වලින් වැඩ කරගන්න කියන පණිවිඩය මං හිතන්නේ ඔබට දෙන්න පුළුවන් ලෝකෙට බය නැතුව එහෙම කරපු කෙනෙක් විදිහට. ඇත්තටම ඔබගේ අලුත් පරම්පරාවට කියන්න ඕන දෙයක් කියන්නේ මම නම් අලුතෙන් දකින මේ ගීතත් එක්ක තියෙන්නේ ගී පදමාලාවල් තෝරා ගැනීම වරදක් තමයි ගොඩක් දකින්නේ මම. නැත්තම් අති දක්ෂයෝ ඉන්නවා. මොකද අපි සාමාන්‍යයෙන් අපි එන කාලේ අපි මේ ඒ මයික් එක හසුරවීම පවා අපි ඉගෙන ගත්තේ එක්ස්පීරියන්ස් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ සෑහෙන කාලයක් ගත වුණා ඒවා දැනගන්න. ඇත්තටම දැන් ඉන්න පරම්පරාවට ඒ තත්ත්වේ නැහැ. අපිට ඇඩිය ගොඩාක් ඉහලින් ඒගොල්ලෝ ටක් ගාලා මේකා දේවල් හැරම අල්ල ගන්නවා. එහෙම තියෙද්දිත් හැකියාවන් උපරිම ඒ හැම හැකියාවක්ම තියෙද්දි ගී පදමාලාවල් ගැන ගී තනු ගැන චුට්ටක් හිතනවා නම් ඉස්සරහට එන්න පුළුවන් කියලා හිතනවා. ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් ඉන්න බෑ. මොකද මේ මේ ශාස්ත්‍රය තුළ ඔබේ ජීවිතය තුළ ඔබ ස්ථාවර තත්ත්වයක ඉන්න හින්දා තමයි එන්න හැම පදමාලාවක්ම කියමින් කෙසේ හෝ ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ නොකරන්නේ. ඇත්තමයි. ඒකම සුවිශේෂ වෙනවා. නිලන්ති මම බොහොම කාලයක් තිස්සේ දන්න කෙනෙක් විදිහට ඉන්ද්‍රජිත් දොළමුල්ල කියන්නේ තමන්ට ගෞරවයක් තමන්ට සෙනෙහසක් තමන්ට ආදරයක් දක්වන්නේ නැත්නම් එහෙම පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහලා වාහනේට පෙට්‍රල්වත් නොගහන කෙනෙක්. හැබැයි සියතට එන එකේ රහසත් මේ සියත කාර්ය මණ්ඩලයේ බොහොම හොඳින් ඔහුට ආදරය සෙනෙහස මේ සියල්ල තියෙන තැනක් ගෙදට ආවා වගේ දැනෙන තැන. ඒ හින්දා තමයි යලි යලි මෙතනට එන්නේ. අපිට කියන්නකෝ මේ ගත වෙච්ච විනාඩි කීප කොහොමද ඔබට දැනුනේ කියලා මැදිරි ඇතුලේ. ඇත්තටම මේ මම මේ ළඟදිත් ප්‍රෝග්‍රෑම් එකට ගියා වෙනත් නාලිකාවක. ඒ ගියාමුණත් අර මේ නිවේදන ශිල්පියා ඇත්තටම මේ ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලදී. ඇත්තටම මම හිතන්නේ නිවේදිකාවෝ දැනුවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම දැනුවත්කමින් ගොඩක් අඩු අය තමයි අද ඉන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. මොකද පෙරක් කලකට අපි ගැන හඳුන්වා දීම විරාමයේදී හරි කොහොමද කියන්න වෙනවා අපිටම. ඉතින් මේ සියතට ආපම කොහොමත් මං හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නේ. අපිට ගොඩක් සලකනවා. ඉතින් ඒ අතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ අසංගමල්ලි ඔයාගේ පිළිගැනීම කවදත් එකයි. මම ඒක සෑහෙන කාලෙකින් දන්න දෙයක්. ඉතින් මම එනවාකුත් එනවාම තමයි. කොහොමද විලන්ති අපි එදා මෙදාතර ඉතිහාසය තුළ අපිට කවදාවත් අමතක කරන්න බැරි ගීත රැසක් අපිට ඉතුරු කරපු ඔබට සුබ පතනවා. තවත් බොහෝ දුර යන්න සංගීත ක්ෂේත්‍රය තුළ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ බොහෝ ඉලක්ක ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සමුදීමත් ආරම්භය වගේම ඔබට බාර කරනවා. මං කැමති මේ සමුගෙන යන්න කලින් සඳ නැගෙන්න කලින් හද සනසලා සිනා වෙන්න සෙනෙහෙන්ම ඒ සෙනෙහේ ආදරය ඈතින් ඈතට යනතුරුත් බලාගෙන ඉන්නවා ඈත කොන දිහා. ඒක හැමදාම තියෙනවා ආයෙනක. හදවත් රහසේ වැළපෙන අතරේ සමුගමු කඳුළු පුරා ඔබේ සුවඳම අත්හැර නොමයයි යළි මුණ ගෙහෙන තුරා සමුගෙන යන්න කලින් සඳ නැගෙන්න කලින් සමුගෙන යන්න කලින්
සඳනැක එන්න කලින් හද සනසාල සිනාවෙන් සෙනෙහෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.